අද දවසේදී ඔබ වහන්සේගෙන් ධර්ම යාත්‍රා වැඩසටහනෙන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා හන්න මේව මේ එකිනෙකට සම්බන්ධ ප්‍රශ්න නිසා මම එක ප්‍රශ්නයක් විදිහට ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්න කිහිපය අහන්න සූදානම් වෙනවා වර්තමානයේ වන විට මේ සංඝ සමාජය සහ ගිහි සමාජය අතර තිබෙනා වූ සමීප බව එන්නෙන්නම වැඩි වෙලා තියෙනවා අපි දකිනවා බොහෝ විට තරුණ ස්වාමින් වහන්සේලා වැඩවසන විහාරස්ථාන තුල තරුණ පාර්ශවයත් නවාතැන් අරගෙන ඉන්නවා සමහර විට අය රැකියාවන් වලට යන අතරතුරේදී විහාරස්ථානයේ නවාතැන් අරගෙන උදේ රැකියාවට ගිහිල්ලා හවස් වරුවේ නැවත විහාරස්ථානයට එනවා. එහෙම එන අය විහාරස්ථානයේ තියෙන විවිධ කටයුතු වලටත් සක්‍රීයව දායක වෙන අතරේ ස්වාමින් වහන්සේලාත් එක්ක බොහොම කුළුපගව කටයුතු කරනවා. සමහර වෙලාවට තමන්ගේ ජංගම දුරකථනය ස්වාමින් වහන්සේලාට ලබා දෙනවා. ඒව හරහා විවිධ දේවල් නරඹනවා, විවිධ දේවල් කතා බහ කරනවා. මෙන්න මේ වගේ සිද්ධීන් ඇති වෙලා තියෙනවා. මේවත් එක්ක සමහර ස්වාමින් වහන්සේලාගේ මේ පැවිදි ජීවිතයට යම් යම් බාධා මිච්ච අවස්ථාවන් පවා අපිට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. දැන් ඔබ වහන්සේගෙන් එක් ප්‍රශ්නයක් විදියට අහන්නේ මෙන්න මේ සමීප බව. ඒ කියන්නේ ගිහියා සහ පැවිදි භික්ෂුව අතර තිබෙන්නා වූ දුරස්ත භාවය කොතරම්ව තිබිය යුතුද? එය අපි ගලපා ගත යුත්තේ කෙසේද යන කාරණාව පිළිබඳව ස්වාමීන් වහන්සේ අපිට පළමුවෙන් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ඔබ වහන්සේගෙන් මේ මොහොතේදී මම තවත් ප්‍රශ්නයක් හැටියට නගනවා. වර්තමාන සමාජය තුළ බොහෝ විට ස්වාමින් වහන්සේලාට ගිහි පාර්ශවයේ විසින් විවිධ තෑගි භෝග සමහර අවස්ථාවල මේවා පිරිකර විදිහට පූජා කිරීමක් ගැන හිතනවා. බොහෝ වෙලාවට මුදල් පිරිකර පූජා කරනවා. සමහර අවස්ථාවල අපි දකිනවා ස්වාමින් වහන්සේලාට අවශ්‍ය නැහැ කියලා හිතන ජංගම දුරකථන වේවා, විවිධ වර්ගයේ මුදල් පසුම්බි, එතනින් ගියහම විවිධ වර්ගයේ ගමන්මලු වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර විට ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වෙයි කියලා හිතලා සමහරු පරිගණක යන්ත්‍ර පවා පූජා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් ඉගෙනීමේ නිරත වෙලා ඉන්න ස්වාමින් වහන්සේ නමකට මේ වගේ දෙයක් පරිත්‍යාග කිරීමේ වරදක් නැහැ. නමුත් මේවා හරහා යම් ආකාරයකට එතනින් එහාට ගිහිල්ලා තව තව දේවල් සුඛෝපභෝගී වාහන වෙන්නට පුළුවන් මේ වගේ දේවල් පූජා කරන අවස්ථා තිබෙනවා. දැන් මේවත් එක්ක සංඝ සමාජය තුලත් යම් යම් ගැටලු නිරන්තරව පැන නගමින් තිබෙනවා. ඔබ වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්න කිහිපය තමයි අපි අහන්නට සූදානම් වන්නේ. මේ සංඝ සමාජය සහ ගිහි සමාජය අතර තිබෙන්නා වූ මේ සමීප බව හින්දා සමහර විට අනවශ්‍ය දේවල් පවා මේ විදිහට පිරිකර හැටියට පූජා කරන අවස්ථා තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට මේ කාරණාවේ හොඳ නරක සහ අපේ දුරස්ත භාවය ආරක්ෂා කරගත යුත්තේ කෙසේද කියන කාරණාව අද ධර්ම යාත්‍රා වැඩසටහනින් පැහැදිලි කරලා දෙන්න කියලා මේ මොහොතේදී ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. මාත්‍යෝ මාත්මේලා ප්‍රශ්න කීපයක්ම යොමු කළා ධර්ම යාත්‍රා වැඩසටහන වෙනුවෙන්. ඒ හැම ප්‍රශ්නයක් තුලින්ම මතුනේ මේ ගිහි සමාජය තුල තියෙනා වූ බරපතලූ දුර්වලතාවයන්, කඩාවැටීම්, සීලේ කඩාවැටීම්, ලෝභ දේශ මොහයන්ගෙන් කඩාවැටීම්, ඒ වගේ අප්‍රමාණ ගිහි සමාජයේ තියෙන කඩාවැටීම් ගැන ප්‍රශ්නය තුල කියුණා. ඒ වගේමයි මේ ගිහි සමාජයේ කඩාවැටීම් සිද්ධ වෙන ගමන්ම සංඝ සමාජයේ තුල තියෙන බරපතල වූ විනය කාරණා බිඳීම් පිළිබඳවත්, ඒ ගිහි සමාජයේ කටයුතු නිසා සංඝ සමාජයේ කටයුතු වලට සිද්ධ වෙනා වූ හානීන් පිළිබඳවත් මතක් කරා. ඒතර මාත්‍යෝ මේ සංඝ සමාජයේ උදෙසා බුදුරජාණන් වහන්සේ විනය කාරණා 200ක් පනවලා තියෙනවා. මේ විනය කාරණා 200 යම් කෙනෙක් දුර්වල කරගත්තොත් ඊට දඬුවම් කරන්න, ඒ වැරදි නිවැරදි කරන්න අධිකරණයන් 7ක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. ඒතකොට මහත්මයා මේ සෑම අධිකරණයක්ම මේ සෑම විනය කාරණා බුදුරජාණන් වහන්සේ පනවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ සංඝ සමාජය අතින් යම් වරදක් සිදු වෙද්දී ඒ සංඝ සමාජය අතින් සිදු වූ වරද සමාජය දකින්නේ මේ සම්මා සම්බුදු ශාසනයේ සිදු වෙච්ච පළවෙනි වරද හැටියට. එහෙම හිතලා තමයි මේ වරදට එරෙහිව ප්‍රතික්‍රියාවන් දක්වන්නේ. මීට පෙර සම්මා සම්බුදු ශාසනයේ මෙවැනි වැරද්දක් වෙලා නැහැ. ඒ තැන ඉඳන් තමයි අපි ආවේගශීලීව ඒ ප්‍රශ්නයන් දිහා බලන්නේ. නමුත් අපි බොහෝම සිහිනුවණින් දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ මේ විනය කාරණාවන් වල තියෙන බරපතලම විනය කාරණාවන් හතරවන සතර පරාජිකාව පනවන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී. කාමයේ වර්ධවා හැසිරීමට අදාළ පළවෙනි සතර පරාජිකාවන්ින් එක පනවන්නේ සුදින්න භික්ෂුව අරමුණු කරගෙන උනා වූ කාමයේ වර්ධවා හැසිරීමේ සිද්ධිය මුල් කරගෙන. ඒ වගේම සොරකමට අදාළව, කෙනෙක් මරා දැමීමට අදාළව, ඒ වගේම නැති උත්තරී මනුස්ස ධර්මයන් පෙන්වීමට අදාළ මේ
සියලුම විනය කාරණා බුදුරජාණන් වහන්සේ පණවන්නේ උන්වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී සංඝාදිශේෂයන් අනියත ධර්මයන් මේ සෑම විනය කාරණාවක බුදුරජාණන් වහන්සේ පණවන්නේ උන්වහන්සේ ජීවමාන එනම් මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටපු මුල් කාල බකවානු තුල බුදුරජාණන් වහන්සේ විනය පැනවීමක් කළේ නැහැ. ඇයි විනය පැනවීමක් කළේ නැත්තේ? විනය පැනවීම උදෙසා අවශ්‍යතාවයක් මතුනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් හැටියට බෝධිසම්භාරයන් පුරණ කාලේ ඔබ වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියනේ තුෂ්ණාපච්චයා උපාදානං කියන ධර්මතාවය තුල ආපු ඒ පිරිස තමයි මුල් කාලයේදී බුදුරයන් වහන්සේ ඇසුරේ පැවිදි වුණේ. ඒ නිසා සාංශාරිකව පුහුණු කළා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට අදාළව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට අදාළව සංඝයා සතු සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන්ට අදාළව සාංශාරිකව පුහුණු කළා වූ සංස්කාරපච්චයා විඥාන කින දැනීම ඔස්සේ තමයි උන්වහන්සේලාගේ දැනීම සකස් වුණේ. ඒ නිසා උන්වහන්සේලා කොයිසම් විනයෙන් තොර ශාසන නිදහසක් තිබ්බත් ඒ ශාසන නිදහසෙන් අයිති ප්‍රයෝජන ගත්තේ නැහැ. ඇයි ඒ සාංශාරිකව පුහුණු කළා වූ සුන්දර සංස්කාරයන් නිසා සකස් වූ දැනීම නිසා. නමුත් කාලය ගත වෙද්දී ඔන්න මේ සංඝ සමාජයේ ලබන ලාභ සත්කාර දිහා බලලා පෙර සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේලා මුගලන් මහෝත්තමයාණන් වහන්සේලා කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේලා උන්වහන්සේලා පැවිදිභාවයන් ලැබලා උන්වහන්සේලා මහා ප්‍රාතිහාරයන් දක්වනකොට උන්වහන්සේලාගේ ජීවිත තුල තිබ්බ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න ගුණයන්ගේ ඒ අග්‍රභාවයේ ශ්‍රේෂ්ඨභාවයේ දකිද්දි මහත්වෝ උන්වහන්සේලාට සමාජයෙන් ලැබෙනා වූ ප්‍රසාදේ වැඩි වුණා. රජවරු සිටුවරු ධනවතුන් හැම කෙනෙක්ම උන්වහන්සේලා කෙරෙහි සිව්පසේන අප්‍රමාණ උපස්ථාන කළා. දෙවියන් බ්‍රහ්මයන් පවා උන්වහන්සේලාට වන්දනා කළා. ඒ නිසා මුන්වහන්සේලා ලබන්නා වූ ඒ සුන්දර සිව්පසයන් දැකලා සුන්දර පිළිගැනීම් සුන්දර ප්‍රසාදයන් දැකලා මේවාට ආසා කරන්නා වූ පුද්ගලයෝ ශාසනයට ඇතුළත් වුණා. ඒතර ඒගොල්ල ශාසනයට ඇතුළත් වෙන්නේ සාංශාරිකව පුහුණු කරා වූ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවයන්ගේ ශක්තිමත් භාවය තුල නෙමෙයි. ඒ අය ශාසනයට ඇතුල් වෙන්නේ අර සැබෑ සංඝ සමාජය විනයකින් තොරව සුන්දරව හික්ුණා වූ සංඝ සමාජය ලබන්නා වූ ඒ පිළිගැනීම් ප්‍රසාදයන් සිව්පසය දැකලා ඒ දේ තමනුත් ලබනවා කියන අදිෂ්ඨානින් ශාසනය තුලට ආවේ. එතනදී ඒගොල්ලෝ ශාසනය තුලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට අවශ්‍ය කමඨහන් අවශ්‍ය ධර්මයන් කියලා දුන්නත් ඒගොල්ලෝ ඒ ධර්මයන් වැඩිම කෙරේ උත්සාහයන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ පිරේතුරු උත්සාහ ගත්තේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන්නා වූ දිශාවට තමන්ගේ පැවිදිභාවය අරගෙන යන්න. අන බුදුරජාණන් වහන්සේ දකිනවා දැන් විනය පැනවිය යුතු අවස්ථාව ඉලමිලා තියෙනවා. මොකද සංඝ සමාජය වැඩිදි කරන දිශාවන්ට යනවා. සංඝ සමාජයේ සතිය සිහිය දුර්වල භාවයට පත්වේගෙන යනවා. සංඝ සමාජයේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩෙන දිශාවට යනවා. අනේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අධියරෙන් අධියර පනවන්නේ. එහෙනම් අත මේ ප්‍රාතිමෝක්ෂ සීලයේ විනය සිල්පද 220ක් තියෙනවා නම් ඔය විනය සිල්පද 220ම පනවන්නේ ඊට අදාළ වැරදි කළා වූ ස්වාමීන් වහන්සේලා නිසාමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට අදාළ වැරදි කළා වූ ස්වාමීන් වහන්සේලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී කාමයේ වර්ධවා හැසුන්න භික්ෂූන් වහන්සේලා හිටියා. ඒ නිසායි සතර පරාජිකා සංඝාදිශේෂයන් පනවන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටිද්දී සොරකම් කළා වූ භික්ෂූන් වහන්සේලා හිටියා. ඒ නිසායි සතර පරාජිකාවන් පනවන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී වර්තමානයේ වගේ නැති උත්තරී මනුස්ස ධර්මයන් ලෝකෙට පෙන්නලා ලෝකයාගෙන් සිව්පසය ගන්න ස්වාමින් වහන්සේලා හිටියා. මම රහත් වෙලා මම සකෘදාගාමි වෙලා මම අනාගාමි වෙලා මම සෝවාන් ඵලයටපත් වෙලා මේ ආදී තමා තුල නැති ගුණ දක්වමින් ලෝකයාව රවට්ටපු භික්ෂුන් වහන්සේලා එදා සමාජෙ හිටියා. ඒ වගේම මනුස්ස ඝාතනයන් සිද්ධ කළා වූ ස්වාමින් වහන්සේලා සිටියා. ඒ නිසායි සතර පරාජිකා පනවන්නේ. ඒ වගේ සංඝාදි ශේෂයන්ට අදාළව විනය කාරණා පනවන්නේ ඊට අදාළ වැරදි කළා වූ ස්වාමින් වහන්සේලා සමාජය තුල. ඒ වැරද්ද කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වැරද්ද ගරහලා ඒ වැරද්දේ වරදක් බවට සංඝ සමාජය තුල විනයානුකූලව ඒ කාරණා පනවනවා. සංඝ සමාජය තුල තියෙන මේ වර්තමාන වැරදි කියන කාරණා මහත්වයේ අහසින් කඩාගෙන වැඩිච්ච දෙයක් නෙමෙයි.
බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලය තුලම මතුණා වූ ධර්මතාවය. වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේට පෘථග්ජන භික්ෂුවක් චෝදනා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මා කෙරෙහි ගැටිලා මට තමන්ගේ දෙපට සිවුරෙන් පහරක් ගැහුවා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැහුවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකයාණන් වහන්සේ. සත්පුරුෂ මනුස්ස සමාජයේ පිළිගත්තා වූ ශ්‍රාවකයාණන් වහන්සේ. නමුත් උන්වහන්සේට චෝදනා කරනවා මට සාරිපුත්ත මහරහතන් වහන්සේ කේන්තියෙන් දෙපට සිවුරෙන් පහරක් ගැහුවා කියලා. ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ දැන් ඉන්න සංඝයා අපිට ගරු කරන්නේ නැහැ. මේ පාසක වල සිවුරු දරන මේ පිණ්ඩපාතයෙන් යැපෙන මේ දූතාංගයන් වඩන අපිට ගරු කරන්නේ නැහැ. දැන් ඉන සංඝයා ගරු කරන්නේ හොඳට පිරිකර තියෙන ස්වාමින්වහන්සේලාට හොඳම සිව්පස්සේ ලැබෙන ස්වාමින්වහන්සේලාට හොඳට පිරිවර ඉන්න ස්වාමින්වහන්සේලාට අපිට ආසනයක්වත් සමහරලාට පනවන්නේ නැහැ. දැන් ඉන සමහරක් තරුණ ස්වාමින්වහන්සේලා අපි දැක්කාම කළ යුතු වත්පිළිවෙත් ගරු කිරීම කරන්නේ නැහැ. එන මාත්‍යෝ සංඝ සමාජය වැරදි කියන කාරණා අද මේ සමාජය තුලින් මතු කර දුන්නා වූ වරදක් මේ. ඒ සංඝ සමාජයේ කවදත් ඒ වැරදි තිබ්බා. අර මුල් අවුරුදු කීපය හැරුණකොට එමනම් මහත්වෝ ඒ වැරදි නිසායි බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයට මේ උතුම් විනය කාරණාවන් පනවන්නේ. ඒ විනය කාරණාවන් පනවන්නේ වැරදි කරපු කෙනා වැරදි කරුවෙක් හැටියට හංවඩු ගාලා විනාශ කළා දාන්න නෙමෙයි. ඒ විනය කාරණාවන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ සතර පරාජිකාවන් හැරුණකොට අනිකුත් සියලු විනය කාරණාවන් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන මහත්වෝ නිරතුරුවම වැරදි කරපු කෙනා කෙරෙහි මෙත් සිටින් ඔව නැවත නිවැරදිභාවයට පත් කරගන්න. එතකොට සතර පරාජිකාවන් පනවන්නේ මේ සතර පරාජිකාවන්ට පත් වුණ කෙනා උපසම්පදාව අහිමි කරගත්තාය කියන සංඝ සමාජයෙන් ඉවත් වුණාය කියන ධර්මයේ බුදුරජාණන් වහන්සේ පනවන්නේ සංඝ සමාජයේ ජීවත් වෙන වැරදි නොකලා වූ භික්ෂූන්ට වැරදි නොකර ජීවත් වීම උදෙසාමයි. අර නිවැරදි භික්ෂූන් වහන්සේලාට සුන්දර පාඩමක් උගන්වන්නයි බුදුරජාණන් වහන්සේ අතන සතර පරාජිකාවන් අර විදියට පනවන්නේ. ඉතින් ඒ නිසා ශාසනය තුල මේ සිදුවෙන වැරදි එදත් තිබුණා. මොකද ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ මහත්වෝ මේ ආසෙන් පහළ වෙන කෙනෙක්වත් බ්‍රහ්මයාගේ පහළ කරන කෙනෙක්වත් නෙමෙයි. ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ මේ පෘථග්ජන සමාජය තුල ඉපදිලා කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා අර සද්ධානුසාරී ධම්මානුසාරී කියන ධර්මතාවයන්ගෙන් එකක් ශක්තිමත් කරගෙන ශාසනයට පිවිසෙන අය. උන්වහන්සේලා ඉපදුනේත් මේ පෘථග්ජන සමාජයේ. උන්වහන්සේලා ජීවත් වුණේ මේ පෘථග්ජන සමාජයේ. උන්වහන්සේලා ඇසුරු කළේ මේ පෘථග්ජන සමාජයේ ගිහි ජීවිතයේදී. එවැනි ගිහි ජීවිතයක් ගත කරලයි උන්වහන්සේලා පැවිද්දට එන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී ධර්මයන් ශක්තිමත් කරගෙන උන්වහන්සේලා පැවිද්දට එන්නේ. ඒ පැවිද්දට ආපු ස්වාමීන් වහන්සේ සමහර විට අවම වශයෙන් සතර අපායන්වත් මිදිලා නැහැ. සතර අපායන්වත් මිදිලා නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ස්ථානගත වෙලා තියෙන. එනම් මාතෝ එවැනි කෙනෙක් 100ට 100ක් නිවැරදි කියලා අපිට කියන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නත් බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නා ගිහි වේවා පැවිදි වේවා අසත්පුරුෂ ධර්මයන් තුලට වැටෙනවා නම් කල්යාණ මිස්ත ආශ්‍රයෙන් දුර්වල වෙනවා නම් ධර්මයේ නුවණින් මෙනෙහි නොකරනවා නම් අධර්මයේ නුවණින් මෙනෙහි කරනවා නම් එයා නිරේතුරුව සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් පිරිහිලා පු탁ගෙන තැනට වැටෙනවා. එහෙනම් ඉතින් සංඝ සමාජය තුල මහත්වෝ අපි මේ කියන්නා වූ පාරිශුද්ධභාවය අපිට එකපාරට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේ දුර්වලවයි තිබ්බේ. ඒ නිසායි අරසා විනය ධර්මයන් පනවන්නේ. ඒ වගේම ගිහි සමාජය තුලත් අපි ඒ හැම බලන්න ඕනේ. සංඝ සමාජයේ අර වගේ දුර්වලතාවයන් තියෙන නිසායි මේ පෘථග්ජන ගිහි සමාජය තුල ඉපදිලා හැදිලා වැඩිලා ඇසුරු කරලා එතනින් සද්ධානුසාරි ධම්මානුසාරි ධර්මයන් ශක්තිමත් කරගෙන පැවිදි සමාජයට එන පැවිදි පින්වතා තුලින් අපිට 100ට 100ක් හොඳ බලාපොරොත්තු වෙන්න බෑ. වගේම මහත්වෝ අපි තේරුම් ගන්න ඕනේ මේ ගිහි සමාජය තුලිනුත් අපිට 100ට 100ක් යහපත බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් යහපත බලාපොරොත්තු වෙන්න බැරි නිසායි බුදුරජාණන් වහන්සේ යහපත බලාපොරොත්තු වෙන්න නම්
මෙන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. තේන්න. යමෙක් කාර්යෂ්ඨාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා යමෙක් සම්මා සමාධිමත් හිතක් කරා එනවද? ඒ සම්මා සමාධිමත් හිතක් ඇති කරගත්ත කෙනාගෙන් අපිට යහපත බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද සම්මා සමාධිමත් හිතක් ඇති වුණා කියන්නේ එයා සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතක් ඇති කරගත්තා. එයා නිරේතුරුව සති සම්බොජ්ජංගයේ තුල ජීවත් වෙන කෙනෙක්. එයා චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරේ හොඳට සිහිය පිහිටවගෙන ජීවත් වෙන්නේ. එයා දුකත් හඳුනනවා, දුකට හේතුව තෘෂ්ණාවත් හඳුනනවා. එයා දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් හඳුනනවා. ඒ නිසා මෙයා මේ මාර්ගය තුල ගමන් කරනවා. එයා පංච සීලෙන් විතරක් සෑහිමිටපත් වෙන්නේ නැහැ. එයා ආචීව අට්ඨමක සීලෙට යනවා. එයා දකිනවා මේ ආරියෂ්ඨාංගික මාර්ගය තුල පංච සීලෙන් පමණක් මාර්ගයේ ඉස්සරහට ඇදෙන්නේ නැහැ. මේ පංචශීලය ආජීව අට්ඨමක සීලයක් බවට අපි පත් කර ගන්න ඕනේ. ඒ සම්මා ආජීවය තියෙන වැරදි ආජීවයන් තුලින් ගියොත් සම්මා සමාධිමත් හිත අපිට වැළකෙනවා. ඒ නිසා මෙයා මාර්ගයේ ශක්තිමත් කරගෙන ආජීව අට්ඨමක සීලයෙන් පරිපූර්ණ වූ සම්මා වායාමයන්ට එයා යනවා. වැදගත් වායාමයන්ට, නිවැරදි වායාමයන්ට කරන්නා වූ කුසල් ශක්තිමත් කරගන්නේ නොකලා වූ කුසල් අලුසෙන් කරන්නේ ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල ඉඳලා ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල ඉඳලා එහෙම කළොත් තමයි යාට සම්මා සතියක් ඇති වෙන්නේ. ඒ සම්මා සතිය ඇති වුණොත් තමයි යාට සුන්දර සප්ත බොජ්ජංගයන් වැඩෙන සම්මා සමාධිය. එනමතු අපි මනුස්ස සමාජයෙන් නිවැරදි මිනිස්සෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ගෞරවනීය ගිහි පින්වතා ඔය සම්මා සතිය කියන තැනට අනිවාර්යයෙන්ම එන්න ඕනේ. සම්මා සමාධියට ආපු කෙනා තුලයි සප්ත බොජ්ජංගයන් වැඩුණා වූ සිතුලි ධාරාවක් තියෙන්නේ. එයා මාර්ග අටක පුහුණුව ලැබලා ඉස්සරහට එන්න ඕනේ. එනම් මාතෝ සමාජය තුල අපි බලද්දී අපිට එහෙම පරිපූර්ණ මිනිස්සුන්ගේ දැක්මක් අපිට දකින්න බෑ බහුතරයක්. ඒ නිසා ගිහි සමාජය තුලත් අපි වැරදි දකින්න ඕනේ. ගිහි සමාජය තුල අතීතෙත් වැරදි තිබ්බා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සමාජයට නිරතුරුවම සද්ධාව දානය සීලය ත්‍යාගය මෛත්‍රිය කියන කාරණා වැඩි වැඩියෙන් සමාජගත කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සංඝ සමාජය වේවා ගිහි සමාජය වේවා තනතුරු ප්‍රදානය කිරීමේදී දැන් 80 මහා ශ්‍රාවකින් වහන්සේලා පත් කළා. ඒ වගේම ස්වාමින් වහන්සේලා අතර කටයුතු කිරීමේදී අර තනතුරු බෙදා දීම සිද්ධ කළා. කේක තනතුරු බෙදා දුන්නානේ නේද? ලැබෙන පිරිකර නියමාකාරයෙන් පරිහරණය කරන්න, ලැබෙන දානේ නියමාකාරයෙන් සංඝයාට බෙදලා දෙන්න. ඒ වගේම තියෙන්නා වූ ආවාස, ඒ වගේම කුටි, ඒවා සංඝයා අතර නිවැරදිව බෙදලා දෙන්න. මේ වගේ සෑම තැනකරිම බුදුරයන් වහන්සේ තනතුරු පත් කිරීමක් කළා. නමුත් මේ සෑම තනතුරකටම බුදුරයන් වහන්සේ පත් කළේ මහත්වෝ අනිවාර්යෙන්ම උතුම් රහතන් වහන්සේලා මයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැටියට පත් කළේ බුදුරජාණන් වහන්සේ සියලුම දෙනා රහතන් වහන්සේලා. දොර ආනන්ද ස්වාමීන් වහන්සේ පමණයි උතුම් රහත් ඵලයට පත් නො වූ ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට සාසන තනතුරු දැරුවේ. නමුත් ඇයි එහෙම දැරුවේ? උන්වහන්සේ පුර දීර්ඝ කාලයක් නොසැලී ආවා වූ අදිෂ්ඨාන ශක්තියක් තිබ්බා මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙනවා කියලා. ඒ ධර්මතාවය තුළ ඊට අදාළ ගුණාත්මක භාවයන් උන්වහන්සේ පරිපූර්ණ කරගෙන හිටියේ. ඒ නිසායි උන්වහන්සේ උතුම් රහත් ඵලය නොලබාම උන්වහන්සේට සාසනයේ තනතුරු දැරීමේ ශක්තිය ලැබුණේ. ඉන්මෙහා බුදුරජාණන් වහන්සේ සෑම තනතුරක්ම ලබලා දුන්නේ උතුම් රහත් ඵලය ලැබුවා වූ සන්. ඇයි? හේතුවක් තියෙන්න ඕනේ. මොකක්ද ඒ හේතුව? මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට, මේ උතුම් රහතන් වහන්සේලා ජීවමානව ඉන්නකොට, ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ සංස්කාර ශක්තිය එසේ මෙසේ සංස්කාර ශක්තිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සංස්කාර ශක්තිය දස පාරමී ධර්මයන්ගේ සංස්කාර ශක්තියෙන් පෝෂණය වෙලායි තියෙන්නේ. ඒ සංස්කාරයන්ට කිට්ටු වෙන ලෝකේ කාටවත් බැහැ. ඒතකොට ඒ අතීතයේ හිටිය දහස් ගණන් රහතන් වහන්සේලා සතු අතීත සංස්කාරයන් කුසල් සංස්කාරයන්ගේ ශක්තිය ආර්ය සීලේ, ආර්ය මෛත්‍රියේ, ආර්ය සමාධියේ, ආර්ය ප්‍රඥාවේ, ආර්ය ඥාන දර්ශනයන්ගේ, ආර්ය විමුක්තියේ ශක්තිය කාටවත් කිට්ටු වෙන්න පුළුවන් කමක්. එහෙනම් ඒ උතුම් ශක්තියින්ට ලැබිය යුතු සිව්පසය, ලැබිය යුතු ප්‍රසාදය, ජනප්‍රියභාවය, ගරුත්වය මහත්යෝ ඉන් මෙහා කෙනෙකුට දරන්න
සෝවාන් ඵලයෙන් මෙහා කෙනෙකුට ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නෙකුටවත් ඒක දරන්න බැහැ. ඒක දරන්න බැරි නිසා එවැනි තනතුරු දුන්නොත් සද්ධානුසාරී ධම්මානුසාරී භික්ෂුවකට අනිවාර්යයෙන්ම මෙම භික්ෂුව ලැබෙන ප්‍රසාදයන් ලැබෙන ජනප්‍රියභාවයන් ලැබෙන සිව්පස්සේ නිසාම විනාශය කරා. එහෙම විනාශය කරා ගියොත් මුළු සංඝ සමාජයටමයි අනිවාර්යම චෝදනා ඉල්ල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයෙන් පහළ කිසිම කෙනෙකුට කිසිම සාමාන්‍ය තනතුරක්වත් පූජා කළේ නැහැ. අසෝ මහ ශ්‍රාවකෙන් වහන්සේලා මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ. ඒ සංඝ සමාජය. ඒ අතීත සංඝ සමාජය එහෙමනම් ක්‍රියා කළේ වර්තමාන සංඝ සමාජය තුල තනතුරු ලාභී යම් ගෞරවනීය ස්වාමින් වහන්සේලා සිටිනවා නම් උන්වහන්සේලා රහතන් වහන්සේලාද මන් දන්නේ තේන්නා. උන්වහන්සේලා අනාගාමීද උන්වහන්සේලා සකෘදාගාමීද උන්වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙනවාද කියන මම දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. තේන්න ඒක දන්නේ බුදුරයන් වහන්සේ නමක් විතරයි. නමුත් වර්තමාන සංඝ සමාජයේ වේවා යම් ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් නොකර සංඝ සමාජයේ තනතුරු දරවා නම් ඒ තනතුරු තුලින් අපිට 100ට 100ක යහපත බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද ඒ තනතුරට අදාළ මේ සංඝ සමාජය කියන මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කියන මේ ලෝක ධාතුවේ විශිෂ්ටම සංස්කාරය දරා ගන්න ශක්තියක් තියෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වුණ ස්වාමීන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන්නේ. උන්වහන්සේ රූපය අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්, සංඥාව සංස්කාර වේදනාව අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්, විඥාණය අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක්, උන්වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධ ඥාණයෙන්ම දැකපු කෙනෙක්. අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි සෝවාන් වෙච්ච කෙනා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ඉදිරියට කෝටි ගානක අතීත සංස්කාරයන්ගේ ඵලයක් කඩා වැටුණත් උන්වහන්සේ සංස්කාරයේ නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. උන්වහන්සේ සංස්කාරයේ පරිහරණය කරන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින්. උන්වහන්සේ සංස්කාරයේ පරිහරණය කරන්නේ සීලය ආර්ය සීලයක් හැටියට වැඩෙමින්. උන්වහන්සේ සංස්කාරයේ පරිහරණය කරන්නේ ආර්ය සද්ධාව වඩමින්. තේන්න. එනිසා උන්වහන්සේට කොයිසා සුන්දර ප්‍රණීත සංස්කාරයක් තමා ඉදිරියට ආවත් තමා සන්තකයට ආවත් ඒ සංස්කාරය නිසා උන්වහන්සේ විනාශ වෙන්නේ නැහැ. එතකොට දැන් එතන වරද කවුද කාගේද? ස්වාමින්වහන්සේගේ වරදක් නෙමෙයි. ගෞරවනීය ස්වාමින්වහන්සේට ඒ වරද පටවන්න බැහැ. එතකොට කවුද වැරදි කරුවා? අවිද්‍යා පත්‍ය සංකාරා. සංස්කාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. මොකද අපිට ලැබෙන්නා වූ මේ උත්තම සිව්පසය දරා ගැනීමට අදාළ සංස්කාර අපේ පිටිපස්සේ නැහැ. ඒ නිසා මේ ලැබෙන සංස්කාර නිසා සෝවාන් ඵලයටපත් නොවු ඕනෑම ස්වාමින් වහන්සේ කෙනෙක් වැරදි කරන දිශාවට යන්න තියෙන අවස්ථාව වැඩි. තේරෙනවද? හේතුඵල ධර්මයක්. හරි? පුද්ගල සංඥාවෙන් ගන්න එපා. හේතුඵල ධර්මයක්. තේන්න? ඒ නිසා වර්තමාන සංඝ සමාජය තුල කොයිසා සුන්දර තනතුරු තිබ්බත් වගකීම් තිබ්බත් තේනන්. ඒ වගකීම් වලට පත් වෙලා තියෙන්නේ සෝවාන් ඵලයට පත් වෙලා නැති ස්වාමින් වහන්සේලා නම්. අපි ඇත්ත වශයෙන්ම උන්වහන්සේලාගෙන් වරද බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒක තමයි ධර්මයේ කියන්නේ. තේන්නේ? උන්වහන්සේලාගෙන් අපිට 100%ක් නිවැරදිදී බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක ධර්මතාවයක්. මොකද උන්වහන්සේලා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා නැහැ. උන්වහන්සේලාගේ සීලය ආර සීලයක් හැටියට වැඩිලා නැහැ. සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම්. උන්වහන්සේලාගේ සද්ධාව අචල සද්ධාවක් හැටියට වැඩිලා නැහැ. නමුත් යම් තනතුරුලාභී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ කෙනෙක් වර්තමාන සමාජයේ ජීවත් වෙනවා නම් උන්වහන්සේ උතුම් සෝවාන් ඵලයට අවබෝධයෙන්ම පත් වෙලා නම් උන්වහන්සේ පිළිබඳ බිය වෙන දෙයක් අපිට නැහැ. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැක්ක කෙනෙක්. උන්වහන්සේ රූපය අනිත්‍යයි කියලා දකිනවා. මොනසා සුන්දර රූපයක් තමා ඉදිරියට ආවත් මොනසා සුන්දර රූපයක් සිව්පැසය හැටියට තමාට පිළිගැන්නුවත් ඒ රූපය නිසා උන්වහන්සේ විනාශ වෙන්නේ නැහැ. අද කොච්චර සුන්දර රූප සංඝයාට පූජා කරනවද? කෝටි ගණන් වටින සුඛෝපභෝගී වාහන මටත් අප්‍රමාණ වාහන පූජා කරලා තියෙනවා. නමුත් කවදාක්වත් ඒ සුඛෝපභෝගී රූපයන් නිසා අපි කවදාක්වත් පැවිදි ජීවිතයට අනතුරක් කරගන්නේ අපි දන්නවා රූපය අනිත්‍යයි කියලා.
සංසාරේ මම දන්නවා අතීත පංච උපාදානස්කන්ධ අනිත්‍ය භාවිතිත යොමු කරද්දී මං එර්දියෙන් යන ඇත්තු පිට ගිහිල්ලා තිනවා සක්විති රජ වෙච්ච වෙලාවේ එර්දියෙන් යන අජානීය අස්වෙන් පිට ගිහිල්ලා තිනවා සක්විති රජ වෙච්ච නමුත් ඒ සංස්කාර වෙනස් වෙලා එර්දියෙන් ගිය ඇතාගේ සංස්කාර වෙනස් වුණා නම් එර්දියෙන් ගිය අජානීය අස්යාගේ සංස්කාර වෙනස් වුණා නම් මේ කුලං ගහපු ටයර් හතරක් උඩ යන සංස්කාර නිට්ඨ වෙයිද නිට්ඨ වෙන්නේ නැහැ සංසාරේ මම සක්විති රජ වෙච්ච වෙලාවේ අර මහා සුදස්සන සක්විති රජ හැටියට බෝධිසත්වෝ ඉපදුන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා තමාගේ සංස්කාරයන්ගේ ශක්තියට සක්‍ර දෙවිය විස්කම් දෙවියන්ට අඬ ගහලා කියනවා අන මහා සුදස්සන රජතුමා පහළ වෙලා තියෙනවා බෝධිසත්වයෝ එයාගේ සංස්කාර මේසා ප්‍රණීතයි ඒ ප්‍රණීත සංස්කාරයන්ට අදාළව මහා මන්දිරයක් මවන්න කියලා විස්කම් දෙවියන් එරුදියෙන් ඇවිල්ලා මහා සද්දන්ත මාලිගාවක් මවනවා එයාගේ පිණින් කාටද පුණ්‍ය ශක්තියෙන් අග්‍ර වූ අපේ බෝධිසත්වයන් වහන්සේට මහා සුදස්සන රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මහා මන්දිරයේ සෑම ගඩොලක්ම හදලා තියෙන රත්තරන් වලින් ඒ මහා මන්දිරයේ සෑම කුළුණක්ම හදලා තියෙන්නේ දියමන්ති වලින් ඒ මහා මන්දිරයට යම් ගෘහ භාණ්ඩයක් එකතු කරලා තියෙනවා නම් ඒවා කෝටි ප්‍රකෝටි ගානේ මිල කරන ද්‍රව්‍ය වලින් හදලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන යමෙක් ඒ මන්දිරය දෙස බැලුවොත් ඔබ දවල් 12ට ඉර දෙස බැලුවොත් ඔබට මොකද්ද වෙන්නේ ඉර දෙස බලන්න පුළුවන්ද ඉරේ ආලෝකයට ඔබේ ඇස් දෙක වැහිලා යනවා බුදුරජාණන් වහන්සේ කියන යමෙක් අර මහා මන්දිරය දෙස බැලුවොත් අර මැණික් වල රත්තරන් වල රිදී වල දියමන්ති වල තියෙන ආලෝකයට ඇස් දිලංකාර වෙලා එවැනි සුන්දර ප්‍රණීත සංස්කාරයෝ අපි ලැබුවා එවැනි සුන්දර ප්‍රණීත සංස්කාරයන් අපි වින්දා ඒ ප්‍රණීත සංස්කාරයන් නිත්‍ය වුණාද ගඩොලින් හදපු සංස්කාර ගැන නෙමෙයි මේ කතා කරන්නේ මැණික් වලින් හදපු සංස්කාර රත්තරන් වලින් හදපු සංස්කාර දියමන්ති වලින් හදපු සංස්කාර රිදීෙන් මවපු සංස්කාර ගැනයි මේ කතා කරන්නේ රත්තරන් වරපු හදපු සංස්කාර මැකී ගියා නම් දියමන්ති වලින් හදපු සංස්කාර අනිත්‍ය වෙලා ගියා නම් මැණික් වලින් මවපු සංස්කාර වෙනස් වෙලා ගියා නම් රිදීෙන් ගොඩ නැගූ සංස්කාර අනිත්‍ය වෙලා ගියා නම් මාත්‍යෝ සිමෙන්ති ගඩොල් වලින් ඔය බදින සංස්කාර නිත්‍ය වෙයිද නැහැ අපි ඉන්නේ කොයිසා ප්‍රාථමික තැනකද අපි මේ ප්‍රාථමික තැන නේද අපි මේ ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ සිමෙන්ති බදාම තුලින් කොන්ක්‍රීට් බදාම තුලින් යකඩ වලින් අපි මේ කරන ඉදිකිරීම් වලින් අපි මේ ලෝකයාට ප්‍රකට කරන්නේ අපේ ප්‍රාථමික දැක්මයි ඒ ප්‍රාථමික දැක්මයි නමුත් මේ ප්‍රාථමික දැක්මට මං කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ ඇඟිල්ල දික් කරන්නේ කාටද අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං සංස්කාර හේතුවෙන් සකස් වෙන එච්චරයි එනම් වග කිය උත්තා කවුද ඔබවත් මමවත් අපේ ගෞරවනීය උත්තරීතර මහානායක සාමින් වහන්සේලාවත් නෙමේ වග කිය උත්තේ අපේම අවිද්‍යාවයි එහෙනම් එවැනි සුන්දර සංස්කාරයන් දරා ගැනීමේ ශක්තිය අපිට ලැබෙන්න නම් අපි ආවම වශයෙන් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න අන්න අභියෝගය අද අපි සියල්ලෝ ඉස්සර අභියෝගයක් තියෙනවා සංඝ සමාජයේ මොකක්ද ඒ අභියෝගය ඔබේ පින ශක්තිමත් ගෞරවනීය සාමින්වහන්සේ ඔබේ පින ශක්තිමත් ඔබේ මගේ පින ශක්තිමත් ඒ නිසායි මේ පෘථග්ජන ලෝකයේ තුල ඉපදිලා මේ පෘථග්ජන සමාජය තුල ජීවත් වෙලා මේ පෘථග්ජන සමාජය ඇසුරු කරලා මේ පෘථග්ජන සමාජයෙන් මිදිලා අපි සද්ධානුසාරේ ධම්මානුසාරේ ධර්මතාවයන් වඩාගෙන කල්යාණ මිත්‍රාශ්‍රයන් ලැබලා තව කෙනෙක් ගිහි ඇඳුම දරද්දී තව කෙනෙක් සරම කලිසම සාරි අඳිද්දී අපි මේ උතුම් තුන් සිවුරත් පාත්‍රය ජීවිතයට දරා ගත්තේ අපි පින ශක්තිමත් නමුත් ඒ ශක්තිමත් පින ගින්දරක් නොකර ගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ පිනේ ශක්තිය උතුම් සෝවාන් ඵලය කරා අරගෙන යන්න ඔකයි අභියෝගේ වෙන අභියෝගයක් නැහැ අපි සංඝ සමාජයේ නිවැරදි කරන්න හදනවා නම් මං කියනවා එය අර ගඟට කපුණු ඉන්නක් බවටයි මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ සතර පරාජිකා සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ සතර පරාජිකා පනවන්නේ බුදුරජාණන් වහන්සේ සංඝාදිශේෂ පනවන්නේ බුදුරජාණන් වහන්සේ අනියත ධර්මයන් පනවන්නේ බුදුරජාණන් වහන්සේ ඉතුරු දේශනාගාමී එවත් පනවන්නේ බුදුරජාණන් වහන්සේ එහෙනම් එදා ඒ ප්‍රශ්න මතුනේ ඇයි පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්ක භික්ෂුන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහි
බිහිුණා සීලය ආරේ සීලයක් හැටියට නොවැදුණු භික්ෂුන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිුණා සද්ධා වචන සද්ධාමක් හැටියට නොවැදුණු භික්ෂුන් වහන්සේලා වැඩි වැඩියෙන් බිහිුණා අන්න බුදුරජාණන් වහන්සේ විනය පනවන සිද්ධ වෙනවා එනම් මහත්යෝ වර්තමාන සමාජයේ අපි කිසිම ස්වාමින් වහන්සේකට ඇඟිල්ල දික් කළා දොස් කියන්න බෑ මේක තේරුම් ගන්න මේ සංඝ සමාජයේ අතීතයේ පිළිබඳ හයක් හතරක් නොදන්නා මිනිස්යෝ තමයි මේ සංඝයාගේ වැරද්දක් දැකලා චෝදනා කරන්නේ. ඉතින් සංඝ සමාජයේ තියෙන ස්වභාවය මේකයි කවදාත්. මේ ස්වභාවය තමයි කවදා හරි අනාගතයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ උතුම් ශාසනය විනාශ කරන්නේ පටවි ධාතුව නෙමේ. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කරන්නේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නෙමේ. මේ සංඝ සමාජයේ කවදා හරි අතුරුදහන් කරන්නේ මේ ශාසනයෙම පහළ වෙන භික්ෂුවක් විසින්. ඉතින් ඔතෙන්ට තමයි දැන් අපි යන්නේ. ඔතෙන්ට යන ගමනේදී අපි දක්ෂ වෙන්න ඕනේ මේ අභියෝගේ ජය ගන්න. මේ අභියෝගේ ජය ගන්න නම් අවම වශයෙන් අපිට මොකද කරන්න වෙලා තියෙන්නේ? සම්මා සමාධිමත් හිතක් අපි ඇති කරගන්න ඕනේ. අපි සෝවාන් ඵලයේ පැත්තකින් තියමු. අවම වශයෙන් සම්මා සමාධිමත් හිතක්වත් අපි ඇති කරගන්න ඕනේ. සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න නම් අපිට සම්මා සතියක් තියෙන්න ඕනේ. සම්මා සතිය කියන්නේ අපි කුසලයේ අකුසලයේ නිවැරදි වඳුරන්න ඕනේ. අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ ජීවිතයට පුහුණු කරන්න ඕනේ. සීලේ දුස්සීල භාවය අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. දුස්සීල භාවයෙන් බැහැර වෙලා අපි ප්‍රාතිමෝක්ෂය සාමනීර දස සීලය පරිපූර්ණ වශයෙන් ජීවිතයට එකතු කර ගන්න ඕනේ. ධර්මය අධර්මය අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. අපි අධර්මයෙන් බැහැර වෙලා ධර්මයේ තුලයි ජීවත් වෙන්න ඕනේ. අපි චතුරාර්ය සත්‍ය තුලයි ජීවත් වෙන්න ඕනේ. දුක දකිද්දී දුකට හේතුව තෘෂ්ණාව හැටියට අපි දකින්න ඕනේ. දුක දකිද්දී දුකෙන් බේරෙන්න අපි වඩන්නේ තෘෂ්ණාවම නම් අපිට ලැබෙන්නේ මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ධර්මයේ අධර්මයේ අඳුනගත්තේ නැහැ. අපි ධර්මයේ නාමයෙන් යන්නේ අධර්මයට. තට්ටු කරන ගෞරවණීය අපේ ස්වාමින් වහන්සේලාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මේ සම්මා සතියට අදාළ ධර්මය අධර්මය හඳුනා ගැනීමේ ශක්තිය අපිට තියෙනවද? සම්මා සතියට අදාළව ධර්මය අධර්මය හඳුනා ගැනීමේ ශක්තිය තියෙනවද? මොකක්ද ධර්මය කියන්නේ? ඔබ දුක දකිනවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් මේ දුක ඔබ දකිනවා නම් ඔබ මේ දුකට හේතුව තෘෂ්ණාව කියලා දකින කෙනෙක්ද? රූපය කෙරෙහි වේදනාව කෙරෙහි සංඥාව සංස්කාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාවයි මේ දුක සකස් කරන්නේ කියලා දකින කෙනෙක්ද? අන සම්මා සතිය. එහෙමත් නැත්නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක දකිද්දී ඔබ තව තව රූප මගේ කරගෙන මමේ කියලා අරගෙන රූප අයිති කරගෙන සිව්පසය බදාගෙන සිව්පසය එකතු කරගෙන ඔබ දුකෙන් මිදෙන්න තෘෂ්ණාවම වඩන කෙනෙක්ද? සුන්දර උදාහරණ ඔබේ හෘද සාක්ෂියට ඔබ තට්ටු කරලා අහන්න. ඔබ සැප හොයන්නේ පින්වතුනි මාර්ගය තුලින්ද ධර්මය තුලින්ද අධර්මය තුලින්ද? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ඔබ සැප සොයන්නේ ධර්මය තුලින්ද අධර්මය තුලින්ද? ඔබ දුක දැකලා තෘෂ්ණාවෙන් මිදෙන කෙනෙක්ද? ඔබ දුක දැකලා සැප සොයාගෙන තෘෂ්ණාව තව තව පෝෂණය කරන කෙනෙක්ද? සම්මා සතිය එන්න ඕනේ ජීවිතේට. සම්මා සතිය ආවේ නැත්නම් සීලය දුස්සීල භාවය අපි හඳුනන්නේ නැහැ. අපි තරඟෙට සිල්පද බිඳිනවා. සිල්පද බිඳින තරමටමයි අපිට ජනප්‍රියභාවය සමාජයෙන් ලැබෙන්නේ. පින්වතුනි මේ ධර්මයේද අධර්මයේද? මේක අධර්මයේ කියලා හඳුනා ගන්න අපිට සම්මා සතිය තියෙන්න ඕනේ පින්වතුනි. සම්මා සතිය තියෙන්න නම් අපි තුල සම්මා වායාමයන් තියෙන්න ඕනේ. අපි කරන්නා වූ සෑම යහපතක්ම අපේ තියෙන සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න ගුණයන් පින්වතුනි සීලෙන් පිරිසිදු වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ත සීලෙන් පිරිසිදු වෙන්න ඕනේ. සාමනීර දස සීලෙන් පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම අපි තුල සම්මා සංකප්ප තියෙන්න ඕනේ. අවිහිංසා සංකප්පය අව්‍යාපාදයේ නෙක්ඛම්මේ තියෙන්න ඕනේ. තමා තමාට මෛත්‍රී කරගන්න ඕනේ. ලෝකෙට මෛත්‍රී කරන්න පෙර ආතුව තමා තමාට මෛත්‍රී කරන්න ඕනේ. එයා හිතන්න දක්ෂ වෙන්න ඕනේ. ගෞරවනීය සංඝ සමාජයේ හිතන්න දක්ෂ වෙන්න ඕනේ. දෙයියනේ මම තවමත් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මම සතර අපායන්ට විවෘතව ඉන්නේ. මම තාමත් සතර අපායට විවෘතව නම් ජීවත් වෙන්නේ. මම මට මෛත්‍රී කරගෙන නැහැ. මෙතුනි සුන්දර සම්මා සංකප්ප ලෝකෙට මෛත්‍රී කරන්න පෙර ආතුව තමා තමාට මෛත්‍රී කරගන්නවා. එයා තමා තුලින් දකිනවා මං තාම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා නැත්නම් මම අපවත් වෙන වෙලාවේ මම උපාදානය කළා වූ මේ රූපයන් වලට බැඳුනොත් මොනවාද රූපයන්? කෝටි ගණන් වටින වාහන, කෝටි ගණන් වටින පන්සල්, කෝටි ගණන් වටින ඉඩකඩම්, කෝටි ගණන් වටින බැංකු ගිණුම්. ඉවතුණී මේ රූපයන්ට බැඳුනොත්
අපි සතර පායට වැටෙනවා සම්මා සංකප්ප ශක්තිමත් කරගන්න. අපි තාම එහෙම හිතන්නේ නැත්නම් අපේ සම්මා සංකප්ප ශක්තිමත්ද දුර්වලද? ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. ගෞරවනීය සංඝ සමාජයේ අපේම හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. අපේ සම්මා සංකප්ප දුර්වලද ශක්තිමත්ද? අපි තමා තමාට මෛත්‍රී කරලා තියෙනවද? තමා මරණාසන්න මොහොතේ අපවත් වෙන මොහොතේ රූපයකට බැඳිලා යයිද? මේ රූපය ඇසුරෙන් සකස් වෙන විඳීමකට බැඳිලා යයිද? මේ රූපය ඇසුරෙන් සකස් වෙන හඳුනා ගැනීමකට බැඳිලා යයිද? මේ රූපය ඇසුරෙන් සකස් වුණා වූ සංස්කාරයන්ට විඥාණයන්ට බැඳිලා යයිද? එහෙම බැඳිලා ගියොත් අපි වැටෙන්නේ සතර පායට. සම්මා සංකප්ප දුර්වල නම් හිතන්න, නිවැරදි කරගන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නැහැ අපි ළඟට ඇවිල්ලා මහා කරුණාවෙන් අපිට මේවා කියලා දෙන්න. ඔබේ සම්මා සතිය දුර්වල වෙන්නේ මේ නිසයි. ධර්මයේ අධර්මයේ හඳුනන්නේ නැහැ තාම. ඔබ ධර්මයේ කියලා දකින්නේ දුක මිදෙන්න තෘෂ්ණාව වැඩි කරන ධර්මයක්. ඔබ දුකෙන් මිදෙන්න තෘෂ්ණාව වැඩි කරද්දී ඔබ මිච්ඡා මාර්ගය තුල ඉන්නේ. එයම අපේ විනාශයට හේතු වෙනවා. මේ සියල්ල දුර්වල වෙන්නේ ඇයි? සම්මා දිට්ඨිය දුර්වලයි. බුදුරජාණන් වහන්සේට අදාළවත් පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ඔබලාගේ ශාස්තුන් වහන්සේ ආර්ය විවේකයෙන් චිත්ත විවේකයෙන් වැඩ සිටිද්දී, ඔබලාගේ ශාස්තුන් වහන්සේ ආර්ය සීලයෙන් වැඩ සිටිද්දී, ඔබලාගේ ශාස්තුන් වහන්සේ ආර්ය ප්‍රඥාවෙන් ආර්ය ඥාන දර්ශනයන්ගෙන් ආර්ය විමුක්තියෙන් වැඩ සිටිද්දී, ඔබලා සල්ලි සොය සොයා දුවනවා නම්, ඔබලා තනතුරු සොය සොයා දුවනවා නම්, ඔබලා යාන වාහන සොය සොයා දුවනවා නම්, ඔබලා සස්ත්‍රීක සිව්පසයේ සොය සොයා දුවනවා නම්, ඔබලා නිසා සාස්තුන් වහන්සේ බැනුම් අහනවායි කියලා බුදුරජාණන් වහන්සේ අතීතේම අපිට දේශනා කරලා තියෙනවා. ඇයි එහෙම දේශනා කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වර්තමානයේ අතීතේ දකින්නවා. ඒ වර්තමානයත් අතීතයත් කියන්නේ දෙකක් නෙමේ. අතීතේ බුදුරජාණන් වහන්සේ නොදැකිය යුතු දේවල් දැක්කේ අකුසල් සංස්කාර නිසා. අවිද්‍යාව හේතුවෙන් සකස් කළා වූ අකුසල් සංස්කාර නිසා. අපිත් වර්තමාන සමාජයේ දකින්න අකමැති දේවල් අපි දකින්නේ ඊට අදාළ සංස්කාර එච්චරයි. එනිසා මේ කිසිම දෙයක් පුද්ගල සංඥාවට බාර දෙන්න එපා. මේ කිසිම දෙයක් ආත්මීය සංඥාවට ගන්න එපා. අපි මේවා ආත්මීය සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ඇඟිල්ල දික් කරලා ස්වාමින් වහන්සේ කෙනෙකුට චෝදනා කළොත් ඒ චෝදනාව නිසා අනුන්ගේ වරදක් නිසා අපි ඊට වඩා බලවත් වරදක් කරගත් වරදකරුවෙක් බවට පත් වෙනවා. ධර්මයේ අධර්මයේ තේරුම් නොගන්න සම්මා සතිය දුර්වල කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මම ඔබට කතා කළේ මේ උත්තම පැවිදි සමාජය ගැන. ඒසා පැවිදි සමාජයේ වර්තමානයේ මම නම් කිසිම බරපතල දුර්වලතාවයන් දකින්නවා කියන කාරණේට යන්නේ නැහැ. මේ සෑම දුර්වලතාවයක්ම බුදුරජාන් වහන්සේගේ කාලේ තිබ්බා. දැන් අදත් සංඝ සමාජයේ වාහන ප්‍රශ්න තියෙනවනේ නේ. ඔය පවුගේ දවස්වල මාධ්‍ය වලින් වීඒ මොකක්ද ඒකට කියන්නේ? ඔය එවැනි එවැනි ලොකු ලොකු ප්‍රශ්න කියන්නේ නේ. නමුත් මහත්මයා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය වගේ වාහන තිබ්බේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ පනවන විනේදී එක තැනක කියනවා උපසේන කියන භික්ෂුව තේරෙනවද? උපසේන කියන භික්ෂුව තමන්ගේ වස් කාලය ඉවරුණාට පස්සේ එයාගේ පිටිපස්සෙන් එයා චීවර කරත්තයක් අරගෙන එනවා. මොකක්ද අරන් එන්නේ? චීවර කරත්තයක්. ඒ කියන්නේ එදා තිබ්බ හොඳම වාහනේ. එදත් චීවර කරත්තයක් අරගෙන එනවා. මොකද එයා අරන් එන්නේ? හැමතැනම වස් සමාදන් වෙලා හැමතැනම වස් පින්කම් වලට ගිහිල්ලා ලැබෙන චීවරේ කරත්තෙට දාන්න. දාන අතවැසියෙක් ඉන්න ඔයා කරත්තෙ අරගෙන එනවා. ස්වාමීන් වහන්සේ ඉස්සරහ. එහෙනම් මහත්තයා එදත් වාහන ප්‍රශ්න තිබ්බා. එහෙනම් ඒ එදා සමාවේට අදාළව කරත්තෙ ප්‍රධාන වාහනයක්. එදත් වාහන ප්‍රශ්න තිබ්බා. අදත් වාහන ප්‍රශ්න. මේ ප්‍රශ්න දෙකටම හේතුව මහත්තයෝ අපි දුක හැටියට දැක්කේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව හැටියට දැක්කේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ කියලා දැක්කේ නැහැ. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දැක්කේ නැහැ. එහෙනම් වාහනේ ප්‍රශ්නයක්ද? අදාළ භික්ෂුවගේ ප්‍රශ්නයක්ද? උන්වහන්සේගේ අවිද්‍යාවේ ප්‍රශ්නය. උන්වහන්සේත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කරලා මේ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා උන්වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් උන්වහන්සේ උදේට දාන කෙළ පිටක් වගේ ඔය කියන වාහනේ එළියට දාලා දක්වේ. උන්වහන්සේ නුවණින් දකිවි මං අර පෙර කිව්වා වගේ සංසාරේ මම අජානීය අස්සයාගේ පිටේ නම් ගමන් ගියේ, සංසාරේ මං එරදියෙන් යන ඇත්තු පිටේ නම් ගමන් ගියේ. මේ මොන යකඩ ගොඩක්ද කියන කාරණේ සිහිපත් වෙද්දිම එයාට කෝටි ගාණක් වටිනා වාහනයක් උනත් එයාට යකඩ ගොඩක් සුම්බුන් ගොඩක් පමණක්ම. ඒකට වටිනාකමක් නැහැ. එයාගේ උතුම් පැවිද්ද විනාශ කරන, පැවිද්දට චෝදනා ලබා දෙන, පැවිද්ද දුර්වල කරන
යකඩ ගොඩක් පමණක්මයි ඒක දකින්න නම් අපිට මොකද තියෙන්න ඕනේ සම්මා සතිය තියෙන්න ඕනේ ඒ සම්මා සතිය තිබ්බොත් තමයි අපිට මේ රූපය විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිය ලැබෙන්නේ මේ වේදනාව විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිය ලැබෙන්නේ මේ සංඥා සංස්කාර විඥානයෝ විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිය අපිට අන්න සමාජයට හිඟ වෙලා තියෙන්නේ මොකද්ද එහෙනම් සම්මා එච්චරයි වෙන දෙයක් නැහැ සම්මා සමාධියයි නැති වෙලා තියෙන්නේ සම්මා සමාධිය නැති උනේ සම්මා සතිය නැති නිසා සම්මා සතිය නැති උනේ සම්මා වායාමයන් නැති නිසා සම්මා වායාමයන් නැති උනේ සීලය දුර්වල නිසා සීලය දුර්වල උනේ ලෞකික ප්‍රඥාව දුර්වල නිසා ලෞකික ප්‍රඥාව දුර්වල උනේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල නිසා මම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මගේ කල්යාණ මිත්‍රයා ලෝතුරා බුදුරජාණන් උන්වහන්සේ යම් වචනයක් දේශනා කළාද ඒ වචනයෙන් පිටට මම මුළු ලෝකෙම වැඩියත් මම වඩින්නේ නැහැ එයි මම මගේ කල්යාණ මිත්‍රාශ්‍රය තුල මම නැවතිලා ඉන්නවා ඒ කල්යාණ ධර්මයන්ගේ සීමාව තුල මම නැවතිලා ඉන්නවා ඒ කල්යාණ ධර්මයන්ගේ සීමාව තුල ඉඳිමින් මම මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා ඒ නිසා මට දකින්න මොන කොහේ දුක කියන කාරණේ දැක්කත් ඒ දුකට හේතුව හැටියට මම දකින්නේ තෘෂ්ණාවයි එහෙනම් දුකෙන් මිදෙන්න නම් මේ තෘෂ්ණාවයි සියුම් කරන්න ඕනේ මේ තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ මේ තෘෂ්ණාවයි නිරෝධය කරන්න ඕනේ ඉතින් මේ තෘෂ්ණාව නම් නිරෝධය කරන්න ඕනේ එකම එක මාර්ගයයි ලෝකෙයිට තියෙන්නේ තමයි උතුම් ආරස්ථාංගික මමත්ව දැන් මේ කිව්වේ අපේ ගෞරවනීය සංඝ සමාජය ගැන දැන් අපි ගිහි සමාජයට යන්නකෝ බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයේ සුදුවත් දරන උපාසක උපාසිකාවන්ට කොයිසා තනතුරු දුන්නද ඈ අනේ පිරිසිරුතුමා තමයි මේ ශාසනයේ අග්‍ර දායකයා විසාකා උපාසිකාව තමයි මේ ශාසනයේ අග්‍ර දායකාව නකුල මාතා නකුල පියා උග්‍ර ගෘහපතිතුමා කොයිසානම් අප්‍රමාණ තනතුරු දුන්නද නමුත් මේ සෑම තනතුරක්ම දුන්නේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්ත සුදුවත් දරන උපාසක උපාසිකා දර තේරුම් ගන්න ඕනේ මේක තේරුම් ගත්තොත් වර්තමානයේ අපි වැරදි කරන අයට චෝදනා කරන්නේ නැහැ මොකද මේ වැරදි කරන අය වැරදි කරන්නේ ඇයි ඒ ඊට අදාළ ශක්තිය ඒයි තුල නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම තනතුරක් සාසන තනතුරක් සෝවාන් ඵලයට පත් නො වූ කිසිම පින්වතෙකුට දීලා නැහැ ඇයි නොදුන්නේ සෝවාන් ඵලයට පත් නොවුන කිසිම පින්වතෙකුට මේ ශාසනයේ සංස්කාර ශක්තිය තුලින් ලැබෙන සිව්පසය ලැබෙන කීර්තිය ලැබෙන ප්‍රශංසාව ලැබෙන ගෞරවය දරන්න ශක්තියක් නැ ලැබෙන ගමන් විනාශ වෙලා යනවා රූපය මමයේ කියලා ගන්නවා වේදනාව මමයේ කියලා ගන්නවා සංඥාව මගේ කියලා ගන්නවා සංස්කාර මගේ කියලා ගන්නවා විඥානය මගේ කියලා ගන්නවා යමෙක් කෝටියක් දුන්නොත් කෝටියම අරන් සාක්කුවේ දාගන්න යමෙක් ලක්ෂ 10ක් දුන්නොත් 10ම අරන් සාක්කුවේ දාගන්න යමෙක් ශාසනයේ උදෙසා ලක්ෂ 10ක් දුන්නොත් පහක් සාක්කුවේ දාගෙනයි පහක් ශාසනයට එයි මේක දරන්න ශක්තියක් නැහැ දරන්න ශක්තියක් නැහැ ඊට අදාළ සංස්කාරයක් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයෙන් පහළ කිසිම කෙනෙකුට සද්ධානුසාරී ධම්මානුසාරී කෙනෙකුටවත් තනතුරු දුන්නේ නැහැ එනම් මාත්‍ය වර්තමාන සමාජයේ මේ වෙන්නා වූ අවනඩු වලට මාත්‍ය කවුරුත් ඵලි නැහැ කවුද ඵලි අපි සෝවාන් ඵලය තාම ලබා ගත්තේ නැති හේතුවයි ඵලිය වශයෙන් අන්න හේතුව අපි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින දාක්කල් අපි සීලය ආර සීලයක් හැටියට නොවැඩෙන තාක්කල් අපි සද්ධාව අචල සද්ධාවක් ආර සද්ධාවක් හැටියට නොවැඩෙන තාක්කල් මේ ශාසන අර්ථයන් තුලින් ලැබෙනා වූ ක්‍රී කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර දරා ගැනීමේ ශක්තිය ලැබෙන ගමන්ම විනාශ කර ගන්නවා තමනුත් මඩ පාලා සමාජෙනුත් අප්‍රමාණ අකුසල් කරලා සංඝ සමාජයටත් මඩ ගහනවා එහෙනම් මාත්‍ය දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ගිහි සමාජ ප්‍රශ්නයක්වත් පැවිදි සමාජ ප්‍රශ්නයක්වත් නෙමෙයි මොකද්ද ප්‍රශ්නේ අවිද්‍යාව විසින් ඇති කළා වූ ප්‍රශ්නේ මොකද්ද අවිද්‍යාව ඇති කළේ අපි තාම දුක දුක හැටියට දකින්නේ දුකට හේතුව තෘෂ්ණාව තෘෂ්ණාව හැටියට දකින්නේ අපි දුකෙන් මිදෙන්න කියලා තුෂ්ණාව වැඩෙන දිශාවටමයි අපි යන්නේ දුකෙන් මිදෙන්න කියලා රූප හබහපා යනවා දුකෙන් මිදෙන්න කියලා විඳීම් හබහපා යනවා ආස්වාදයෙන් මත්ුණා වූ සමාජයක් මම නම් දකින්නේ මහත්මයෝ මම දකින්නේ මම මේ හැංගිලා ඉන්නේ හුඟක් වෙලාවට සමාජයට ආවොත් මම නිසා ආස්වාදයට පත් වෙලා පිස්සු නටන අප්‍රමාණ පිරිසක් මම දකිනවා තේන්න ඒ නිසා මහත්මයෝ අපිට සිද්ධ වෙලා තිනවා තේන්න අප්‍රකටව හැංගිලා ඉන්න
අනේ සමාජය කෙරේ අනුකම්පාවෙන් සමාජයට આવොත් දැන් මමත් ධර්ම දේශනා පවත්වන්න කියලා සමාජයට එනවා නේද නමුත් මහත්මයා මම ඉක්මන්ට ඉක්මන්ට හකුලගෙන යන්නේ මට තේරෙනවා මේ ආස්වාදේ නිසා මාවත් මඩ පාරවන්ට ලක් වෙන්න ඇත්ත කතාවේ මේ නිවැරදි වීම උදෙසායි කාටත් කියන්නේ ඒ නිසා ඔය ආස්වාදයන් නිසා බලවත් අපහසුවට පත් වෙච්ච භික්ෂුවක් තමයි මම පුතේ හරිද නමුත් මං මගේ සතිය සිය නිසා මං ඒවා බොහෝම පරිස්සමෙන් ගල්පගෙන ජීවත් වෙනවා ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මෙතනට මූලිකම ප්‍රශ්නේ තියෙන්නේ තාම අපි උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න උත්සාහ කළේ නැහැ ඒ නිසාම රූපය මමේ කියලා ගන්නවා බිඳීම් මමේ කියලා ගන්නවා හඳුනා ගැනීම මමේ කියලා ගන්නවා සංස්කාර මමේ කියලා ගන්නවා විඥාන මමේ කියලා ගන්නවා ආස්වාදයෙන් කල යුත්ත නොකල යුත්ත දේ තේරුම් ගන්නෙ හරි වැරද්ද තේරුම් ගන්නෙ නැහැ ඒ නිසා මහත්වෝ නිරතුරුව සංඝ සමාජය තුල සිදුවෙන යම් වරදක් දැක්කොත් ගිහි සමාජය තුල සිදුවෙන වරදක් දැක්කොත් අනේ පුද්ගල සංඥාවෙන් කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා ඒකේ වග උත්තරකාරයා අවිද්‍යාවමයි දැන් මේ අපි මේ දේශනා කරන්නේ මොකද්ද අවිද්‍යාවට බෙහෙත් දෙනවා මහත්වෝ අවිද්‍යාව මතු කරලා පෙන්නනවා අවිද්‍යාව නිරාවරණය කරලා පෙන්නනවා අවිද්‍යාව නිරුවත් කරලා පෙන්නනවා මෙන්න අවිද්‍යාව ඔබ තුල තියෙනවා නම් මේ අවිද්‍යාවෙන් මිදෙන මාර්ගෙට එන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන්න මොකද මේ තියෙන අභියෝගයන් ජය ගන්න නම් අපි සම්මා සතියක් ඇති කර ගන්න ඕනේ සම්මා සතියයි හරි වැරද්ද කියලා දෙන්නේ හොඳ නරක කියලා දෙන්නේ ධර්මයේ අධර්මයේ කියලා දෙන්නේ සීලයේ දුස්සීලභාවයේ කියලා දෙන්නේ ඒ නිසා සම්මා සතියක් තිබුණොත් පමණයි අපිට මේ පංච උපාදානස්කන්ධ ලෝකය විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිමත් හිතක් ඇති වෙන්නේ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුන්දර උදෑසන ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරලා සිරස ගුවන් විදුලියේ අප්‍රමාණ වූ පිරිසක් උතුම් සැනසෙල්ලටපත් වුණා ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝ රත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයටම උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම විදර්ශනාමය ධර්ම දානමය කුසල් ධර්මයක්ම මේ උතුම් සත්‍ය ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුන්ලාටත් ගම්වාසී රටවාසී සියලුම පින්වතුන්ලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම ඒ කල්යාණ මිත්‍රභාවයෙන් සහ සම්බන්ධ වූ පින්වත් සාරද මහත්මයාටත් පින්වත් පුබුදු මහත්මයාටත් ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා පින්වතුල්ලා සියලුම දෙනාට තෙරුවන් සරණයි